मम उगा මෙතන ඉන්න බොහෝ දෙනෙකුට දෙවියන් වහන්සේ හැම කෙනාටම දෙවියන් වහන්සේ අද කතා කරන්න යනවා. හරිද? අපේ ජීවිතයේ ඉපදුන දා මටන් මැරෙන දා දක්වා අපි විවිධාකාර තීරණ ගන්නවා. හරිද? හොඳ තීරණ, නරක තීරණ, වැරදි තීරණ, හරි තීරණ ගන්නවා. සමහර තීරණ ගත්තාම आशीर्वाद्यो එම නැත්නම් අපේ ස්වභාවය අය අපේ රටේ අය ඒ අය ගන්නා වූ හොඳ තීරණ නිසා අපිට අපහාසි තියෙනවා ඒ අය ගන්න වැරදි තීරණ නිසා අපිට ප්‍රශ්න තියෙනවා දැන් අද මම කතා කරන්න යන මාතෘකාව වැරදි තීරණ ගන්නේ ඇයි පළවෙනි කොටස දෙවෙනි කොටස ඒ වැරදි තීරණ ගත්තායින් පස්සේ प्रयोजन प्रश्न दिव्या देवाल කතා කරන්න යනකොට කවුරු හරි ඉන්නවනේ බයිබලේ කියවන්නේ නේද මයික් එකේ ඉන්නවද එමිරේට්ස් සිස්ටේ ට්‍රාන්ස්ලේට් කරනවා වෙන කවුරු හරි ඉන්නවා මේ වගේ අතේ බයිබලේ නැහැ මොකද මම සිංහල බයිබල් කියවන්නේ නැති නිසා මම බයිබල් ගෙනාවේ නැහැ දෙන්නක් එපා මේ මම ෆ්‍රී එකේ ඉන්නවා හරිද කවුරු හරි මට ඉන්නවද බයිබලේ මයික් එකේ කියවන සිස්ටර් එන්ද සිස්ටර් හරි මම කතා කරන්න යන්නේ රූත්ගේ පොතේ වාව් ගෑනුන්ට හරි හැටි හරිද मनोद ඇතිවුණු ප්‍රශ්න හරවන්න පුළුවන් ද යනාදී දේවල් මම අද ඔබට කතා කරන්න යනවා රුත්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ පමණක් කියවන්න කවුරු හරි මම මේ සටහන් ගන්න අය හොඳට සටහන් අරගන්න මොකද මම බොහෝ දේවල් ඔයගලන්ට ඓතිහාසික දේවල් කියන්න යනවා නිකන් මම උඩින් කියාගෙන යන්න යන්නේ සමහර වැදගත් දේවල් ඔයගලන්ට මම උගන්වන්න යනවා අද හොඳයි රුත් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ අපි බලමු කියවන්න සිස්ටර් තවද විනිශ්චයකාරයන් විනිශ්චය කරන දවස්වලදී දේශයේ සාගතයක් විය
එවිට යුදයේ බෙත්ලෙහෙමේ එක්තරා මිනිසෙක් තමගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමග මොහොත් දේශයේ වසන පිණිස ගියේය. හොඳයි මේ පදේ ඔහොම කියවනකොට අපිට නිකන් හිතෙන්නේ වෙන මේමයයි. හරි හරි මේ පැත්තේ මේ ඉස්සාර පැත්තේ මේ වසංගතයක් ආවලු. ඉතින් මේ වසංගතයට බැරිලා අවුලක් මේ පිටරකට ගිහිල්ලා තමන්ව බේරගත්තා. එහෙමනේ අපිට තේරෙන්නේ නේද? රූත් පොත කියන්නේ පරිච්ඡේද 4ක් තියෙන පොඩි පොතක්. ඔක ලිව්වේ සාමුවෙල් කියන අපි දන්න සාමුවෙල් තුමා. සාමුවෙල් ප්‍රොෆෙට් තුමා තමයි කතාව ලියුවේ. ඉතින් පරිච්ඡේද 4ක ලියලා ලියවිලා තියෙන ওই කතන්දරේ අවුරුදු 20ක් පමණ දුරපු කතාවක්. ඒ කතාවේ දීර්ඝය අර අපේ සිංහල කට්ටියට දුන්නොත් එහෙම ටෙලිඩ්‍රාමා එකක් ගන්න කියලා අර දිමුතු මුතු වගේ ගත්තානේ මතකද ඒ දවස්වල. දිමුතු මුතු ආසාවෙන් අපි බාන යථාර්ථයෙන් අර හින්දි ටෙලි නාට්‍ය අර මේවා ලංකාවට ඇවිල්ලා මේ මේ හඬකවලා දෙන්නේ නැහනේ. අපිට තිබුණේ දිමුතු මුතු විතරයි. ඉතින් බදාද හවස එනකම් බලන් ඉන්නවා දිමුතු මුතු. මගේ අම්මේ ඒක අර ඇවිල්ලා මේම හැරිලා එක වචනයක් කියද්දි මතු සම්බන්ධයි කියලා ඉවර වෙනවා. මතකද ඒ ලස්සන දවස්? හරිද? ඉතින් අර වෙන channel එකට යන්නත් බෑ. මොකද අපිට තිබුණේ ඒක විතරයි. අනේ අපේ කට්ටියට මේ රූප පොත ටෙලි නාට්‍යයක් හැදෙන්න ගන්න කිව්වනම් කෙලින්ම අවුරුදු 50ක් ලංකා යන කෝපි කඩේ යනවා. හරිද? අවුරුදු 20ක කතන්දරයක් පරිච්ඡේද 4කින් ඉවර කරනවා. එහෙමනම් කිටියෙන් කියන්නේ කතාව තේරෙනවද? ටෙලිග්‍රෑම් එකක් යවුවා වගේ. අර 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 මම මදර් එක්ස්පයර්ඩ් කම් ඉමීඩියට් කියනවා. හරිද? එතකොට පෝස්ට් ඔෆිස් කාමරේ එක වරදවා දීලා ටෙලිග්‍රෑම් එක වැදලා තියන්නේ මදර් ඉමීඩියට්ලි කම් එක්ස්පයර්ඩ් කියලා. හරිද? මේ මේ අහන්නකෝ. එතකොට මේකේ කියලා තියෙනවා පළවෙනි පදේ මෙහෙම කියවනවා. හරි. පසංගතයක් කමිනි කල එක් පවුලක් මොහබ්බලට ගොස් මොහබ්බලට ගියා කියලා කියවනම් ඇති. හැබැයි මෙතන කියලා තියනවා විනිශ්චකාර වරයන් විනිශ්ච කරන දවස් වලදී වසංගතයක් පැමිණිය. ඒ කාලේ කවදද විනිශ්චකාර වරුන්ගේ කාලය කියන්නේ මිත්‍රවරුනි? පළවෙනි විනිශ්චකාරයා කියන්නේ ඔත්නියල්. අවසාන විනිශ්චකාරයා කියන්නේ සාමුවෙල්. ඔත්නියල් පටන් සාමුවෙල් දක්වා විනිශ්චකාරවරුන් 15 දෙනෙක් ඇවිල්ලා තියෙනවා ඊශ්‍රායෙල් ඉතිහාසයේ අපේ බයිබලෙත් විනිශ්චකාරවරුන් කියන පොතේ ඔක සඳහන් වෙනවා. ඒ 15න් එක්කෙනේ කාන්තාව. නම දන්නවද? ඩෙබෝරා. මතකද? එතකොට මේ විනිශ්චකාර වරුන්ගේ ඒ කාලය අවුරුදු කීයක්ද දන්නවද? අවුරුදු 230. විනිශ්චකාර වරුන් කියන්නේ රජවරු වගේ එක රජවරේ මැරුණාම තව රජ කෙනෙක් රජ වෙනවා එහෙම නෙමෙයි. විනිශ්චකාර වරුන් කියන්නේ කවුද දන්නවද? ඔය යොෂුවාගේ කාලේ. අර යෝර්දාන් ගඟ මේ ගඟෙන් මෙගොඩට පොරොන්දු දේශයට ඒගොල්ලෝ ආවනේ. ඇවිල්ලා යොෂුවාගේ නායකත්වයෙන් ඒගොල්ලෝ පොඩි පොඩි රටවල් අල්ලගෙන ඒ දේශය අත්පත් කරගෙන යොෂුවා විසින්ම ඒ දේශය බෙදලා තම තමන්ට කියලා ගත්තා. ගෝත්‍ර වලට ගත්තා. හොඳේ. එහෙම අරගෙන යොෂුවා මෙය ගියේ කොහොම ඇතුළට ඇවිල්ලා යෝර්දාන් ගඟෙන් මෙගොඩට ඇවිල්ලා අවුරුදු 25 යොෂුවා මැරුණා. මෝසෙස් මැරෙනකොට යොෂුවා වත් කරලානේ මැරුණේ. ඒ වගේ යොෂුවා කාවවත් වත් කරලා මැරුණේ නැහැ. යොෂුවා මැරුණාන් පස්සේ මේ ජනයව නඩත්තු කරන්න නායකයෙක් නැහැ. ඒ වුණාට දෙවන හන්සි කියව මම ඔයගලන්ට නායකයෙක් හැටියට ඉන්නවා. මම ඉතින් මේ අවස්ථාව දීලා තියෙනවානේ පොතේ හැටියට වැඩ කරන්න කියලා. පොතේ හැටියට වැඩ කරන්න ගියාම අපි අයියලට මොනවද වෙන්නේ කියලා දන්නවද නේද? ඒගොල්ලෝ හින්දු මතයට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ටික අවස්ථාවෙන් පිටව බැහැරව ගිහිල්ලා පව කරන්න ගන්නවා. බාබින වැටෙනවා. ඉතින් එක්කෙනෙක් පව කරන්න ගත්තාම මුළු පවුලම බාබින වැටෙනවා. ඊට පස්සේ මුළු ගමම බාබින වැටෙනවා. මුළු රටම බාබින වැටෙනවානේ. ඉතින් දෙවියන් වහන්සේගේ ආරක්ෂිත අත උන්වහන්සේ ගත්තා. උන්වහන්සේගේ ආරක්ෂිත අත ගත්තාම ඔය අවට ඉන්න කවුරු හරි පිටරට කාරේ රජ කෙනෙක් ඉස්රායිල් වලට විරුද්ධව ඇවිල්ලා ඒගොල්ලන්ව පීඩනය කරගෙන ඒගොල්ලන්ව පීඩා කරගෙන ඒගොල්ලන්ගේ හොඳ හොඳ දේවල් හොරකම් කරගෙන යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න මේගොල්ලන්ට එනකොට මේගොල්ලෝ මේරන්න කවුරු නැහැ නේ.
ඉතින් මේගොල්ලෝ දෙනා නාදර කියලා අනේ ස්වාමීන් වහන්සේ මම එන්න ස්වාමීන් වහන්සේ වැඩි කරා පව් කරා කියලා කියපම අපේ දෙවියන් වහන්සේට ඉතින් අනුකම්පාවේ දෙවියන් වහන්සේනේ ප්‍රේස් ද ලෝඩ් ආමෙන් නැත්තම් අපි ඉවරයි අනුකම්පාව නැත්තම් දෙවියන් වහන්සේ අද අපි කොටවුද නේද අපි කොච්චර ජන්බරිස් කරලා වහන්සේ ළඟට ඇදලා ඉන්නවද ස්වාමීන් වහන්සේ අර ඉතින් ගන්න කමිරන් ගන්න කොටත් ඒ දෙකනේ නේද हेलो आचार वैदक को अभी कर लो इधर देना कोटे अभी ना किया ना नहीं सुदूस आगे लगा अभी अभी सुदूस को तो आगे बाबा सुदूस सुदूस देखते हैं इधर है बाबा आर्मी जरा पुरा कर लो नहीं तो आगे ना समान दीला कमीन देना तुम वो एक को भी चेक करा है कि ये लोग ये ना विदेश टॉपिक कमीन घाटा नहीं अरे නොසුදුසු ලෙස ගත්තන සමහර ලෙඩ වෙනවා සමහර නිින්දටපත් වෙනවා කියලා කියනවා නේද ඒක නිකන් හේ අර කාලා නිදා ගන්න ඒ නිින්ද නෙවෙයි ඉවරයි නැගිටින්නෙම නැහැ හරිද ෆුල් ඉස්සෙලි හරිද දෙවියන් වහන්සේගේ අනුකම්පාව නිසා ඉතින් මේ මිනිස්සු පසුතැවෙනකොට දෙවියන් වහන්සේ හරි හරි මම ඔයගලව බේරන්නම් කියලා ආව හරි කෙනෙක්ව නැගිට්ටා හරිද प्रश्न මරුණාද ආපහු භූතය මුරුංග ගහරණක්ද හරිද ආපහු අර ටිකට් එක යකාට යනවා ආය දෙවියන් වහන්සේට තරහ ගිල්ල උන්වහන්සේගේ ආරක්ෂිත දෑත අයින් කරනවා ආය මේගොල්ලෝ පසුතැවිල වෙනවා ආය කාව හරි කෙනෙක්ව බක් කරනවා ඔන්න ඕක තමයි අවුරුදු 230 තිස්සේ සිදු වුණේ දැන් ඔයගලට තේරෙනවද විනිශ්චයකාරවරයන්ගේ පොත කියන්නේ මොකද්ද කියලා දැන් ආය ඔය කතාව ඔයගොල්ලෝ කියවුවොත් ඔය පොත කියවුවොත් ඔයගලන්ට තේරෙයි මොකද්ද වෙච්ච සිද්ධීන් කියලා. දැන් අවුරුදු 230ක කාලයක් තිස්සේ ඒ විනිශ්චයකාරවරුන්ගේ කාලය පැවතුනාලු ඒගොල්ලන්ගේ කාලේ වසංගතයක් ආවා. ඒ වගේ සාගතයක්ද වසංගතයක්ද? සාගතයක්. සාගතයක් ආවා. සාගතයක් එනවා කියන්නේ මොකක්ද දන්නවද? පළවෙනි වැස්ස අන්තිම වැස්ස කියලා වර්ෂ අධිකක් තියෙනවා ඊශ්‍රායෙල් රටට. එතකොට සමහර වෙලාවට සමහර දවස්වල ඔය වර්ෂ අධිකම එන්නේ. ඒකවල මුළු අවුරුද්දම වර්ෂාපතනයක් නැහැ. එතකොට මොනවාද වෙන්නේ? වතුර රහිනකම එනවා සාගතයක් එනවා. එතකොට මම බරණ කිවිසුම හාරලා බලලා හොයන හාදයක් නිසා ඔය දන්නේ නැහැ නේද මම කියන්නේ. හරිද? මං ඒ ඔක්කොම හොදිසි කරන බයිබල් විද්‍යාඥයෙක් හරි ඉතින් මම ඔයාලා බැලුවා මේ අවුරුදු 230 තිස්සේ සාගත කීයක් ආවද කියලා 54ක් ආවා නේ මගෙන් අහන පාස් බයිබලේ ඕක නැහැ ඒ නිසා ඔබ වෙන්න බෑ කියලා අනේ දෙයනේ ඕවත් බයිබලේ ලියන්න ගියොත් අපිට මෙච්චර උසක බයිබලයක් ඇති පොළවේ හරි අපි හොයලා බලන්න ඕන දේවල් තියෙනවා මේ සාගත 54ක් ආවා ඔය අවුරුදු 230 ඒක කොයි සාගතයේද මේ කතන්දරේ උනේ කියලා මම පස්සේ පෙන්නන්නම් අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ මේගොල්ලෝ ගත්ත වැරදි තීරණේ මොකද්ද කියලා තේරෙනවද හරි අනේ මම තේරෙනවද කියලා අහනකොට ඕක නෑ බෑ මොකක් කර එකක් ඇක්ෂන් එකේ හරි කියන්නේ ආ මොකද මේ අවුම හරි අදට මගේ තුන්වෙනි දේශනා හරිද උදේ ටීවී එකේ දේශනා කරා ඊට පස්සේ මේ ඇවිල්ලා ස්ටඩි එකක් දුන්නා දැන් තුන්වෙනි වාර ඔගොල්ලෝ ලස්සනට කූල් එකේ ෆෑන් එකක් ඔයගලන්ට වදින්නේ මං කෝට් එක කුඩ දාලා ෂර්ට් දාලා පැනියන් දාලා ෂර්ට් දාලා ටයි දාලා කෝටුත් දාලා ඇවිල්ලා ඉන්නේ හරිද ඒත් ඔගොල්ලෝ බලයි පහත සුදුසුකම මහා අමුතු මන්නේ කෝට් එක දැන් වෙන මොනක් දෙවේ මං කෝට් දාගන්න ඉන්නේ නැතුව අතේ ඉස්සුවනම් මගේ අර මේ අත් කොට ෂර්ට් එක කොට නැහැ අර බැනියම එළියට පානවා ඒකයි මං මේ කෝට් අරගෙන එන්නේ හරිද ඔබුණ ඉඳන් එපා මේ බාස් දෙයට මොනවද උනේ මේ වල්තන කෝට් දාගෙන මගේ වැණියම මෙරා ගැතයි නේ නේද ඒක නක් අර බාස් ගාලේ මෙතන කර අත උස්සන උස්සන කරේ නේද එළියට යන බැනියම එළියට යන මෙන්න බාස් දෙයට ඒක නිසයි කෝට් එක දැම්මේ ඒකටත් බලන්න හරිද ඉතින් මට මේ දාන
මම රස්නේ ඉන්නේ. ඉතින් පොඩ්ඩක් ඕගොල්ලෝ අවදි වෙලා ඉඳලා මගේ අන්තිම දේශනාව දෙයියා. ආයේ මම කවද එවි. ඒ නිසා පොඩ්ඩක් ප්‍රතිචාරයක් දෙන්න. හරිද? සන්තෝෂෙන් ඉන්නේ. ආ ප්‍රේස් ද ගොඩ්. හරි එතකොට මේ විනිශ්චයකාරවරුන් විනිශ්චය කරපු ඒ දවස්වල ඔන්න එක සාගතයක් ආවා. සාගතයක් ආවම බෙට්ලෙහෙම් වල හිටපු මිනිස්සේ භාර්යාවයි පුතු දෙන්නයි අරගෙන කොහේ අම්මේ සාගතයක් අපිට නම් අහයි ඉන්නේ බෑ අපි අන්තිම මොහොතට ගියා. ඔක කියවනකොට නම් අනේ පව් වගේ හිතෙනවා. හැබැයි මම එක කියන්නද? ඒ මිනිස්සා කරේ ලොකු වැරද්දක්. ඒ මිනිස්සා ගත්ත වැරදි තීරණයක්. ඇයි දන්නවද? ඒ සාගතේ එච්චර සැර සාගතයක් නම් ඒ ගමේ හිටපු අනිත් අය ඇයි කියන්නේ? හරිනේ? බෙත්ලෙහෙම් වල හිටපු බහුතරයක් යන්න ඕනේ. අර යන්න බැරිම කට්ටිය ඉන්නවා මිසක් ආ අනිත් කට්ටිය යන්න ඕනේ. ගියේ පවුල විතරයි. දැන් අවුරුදු 20කට පස්සේ ඒ ගිය හතර දෙනා එක්කෙනෙක් එනවා. නයෝ මෙනෝ. නයෝ මෙනකොට ඒ හිටපු කට්ටිය එහම අඳුරගත්තා. මේ අපි අර නයෝ කියන්නේ කියලා කියනවා. එහෙම අඳුරගත්තා කියන්නේ අර සාගතේ කාලේ ඔතනින් බේරිලා නොගිය අය පණ පිටින් ඉන්නවා. ඒගොල්ලෝ මැරුන්නේ නැහැ. ඒ කියන්නේ ඉතර සැර සාගතයක් නෙවේ. එතකොට ඇයි මැරලා ගියේ? වැරදි තීරණයක්. දැන් වැරදි තීරණේ කියලා මං විතරම කියන්න තව හේතුවක් තියෙනවා. ඇත්තටම සාගතයට බැරිලා ගියා කියලාම හිතමුකෝ. සාගතයක් නැති දැනගට යන්න ඕනේ. මොහොත් වල නැයි කි. මොහොත් කියන්නේ මොනවද දන්නවද? ඒ මල මුහුදෙන් එගොඩ දෙන රට. ශාබලත් රට. අම්මෝන් මොහොත් කියන රටවල් දෙක කොහොමද දන්නවද හටගත්තේ? මතකද ආබ්‍රහම්ගේ අයියාගේ පුතා ලෝත්? ලෝත් සහ භාර්යාව දුවර දෙන්නත් එක්ක සෝදොම් වල හිටියා මතකද? උත්පත්ති පොතේ. එතකොට සෝදොම් විනාශ කරන්න යනවා ගොමෝරාත් එක්ක කියලා දෙවනහසේ තීරණය කරලා ලෝත්යි පවුලටයි දුවන්න කියනවා පණ බේරගෙන. ඒගොල්ලෝ දුවනකොට අර මේ ලෝත්ගේ භාර්යාව හැරලා බලලා ලොඩු කනක් වුණා. එතකොට තාත්තයි දුවර දෙන්නයි විතරයි ඉතුරු වුණේ. ඒ හරිය තිබුණා සෝවාර් කියලා තවත් රටක් නගරයක්. ඒ හිත බයයි නැහැ. කොහෙන්ද කාට මොනවා වෙයිද කියලා බයක. මේගොල්ල මිනිස්සු එක්ක ජීවත් නොවි ඔය කන්දක් උඩට ගිහිල්ලා ගුහාවක ජීවත් වෙන්න පටන් ගත්තා. තාත්තයි දුවර දෙන්න. ඒ දුවර දෙන්න මොනවද කරන්නේ හිතුවේ? අපේ පරම්පරාවක් නැහැ. වංශයක් නැහැ. ඒ නිසා අපි මෙහෙම වැඩක් නෝ කියලා. තාත්තට බොණ්ඩ දීලා. මතුණන් පස්සේ ඒ තාත්තත් එක්ක නපුර විදියේ හැසිරීමකින් සංසර්ගයේ ඉදිලා ඒ දුවර දෙන්න තාත්තා තුලින් ගැබ් අරගෙන පුතු දෙන්නෙක් බිහි කරා. එක පුතෙක් තමයි අම්මෝන් වරන් ගෙපියා. එක පුතෙක් මුවන් වරන් ගෙපියා. එතකොට උපතින්ම ශාබල නපුරු ජනයා ඔය අම්මෝන් මුවන් කියලා කියන්නේ. ඒ වගේම මුවන් ගැන මම ඉස්සෙල්ලා කතා කරා මතකද? බාලක් රජතුමා. බාලම්ව ගෙනල්ලා ඒගොල්ලන්ට සාප කරන්න try කරේ. ඒ ඔක මුවන් වරු. එතන බාලම් ඇවිල්ලා ආශිර්වාද නෙදුන්නේ. ඊට පස්සේ මොනවද තමයි බාලක් කරේ? ඒගොල්ලන්ගේ මොහොත් කාන්තාවන් දවල් මේ ඊශ්‍රායෙල් වරුන්ව පාබෙන වට්ටලා දහස් ගණන් ඊශ්‍රායෙල් වරු මැරෙන්න මේ මොහොත් වරු හේතු වුණා. හේතුවක් වුණා. ඒ වගේ ශාපලත් ඊශ්‍රායෙල් විරෝධී මොහොත් රටත් එක්ක කිසිම ගණදෙනුවක් තියෙන්න හොඳ නැහැ කියලා දෙවියන් වහන්සේ කියලා තියෙද්දී සාගතයට බය වුණා. සාගතයට බේරිලා මේගොල්ලෝ මුවාබ් වලට ගියේ ඇයි? හරිනේ? තර්කේ හරිනේ? දරාලි ඉස්රායල් රට කියන්නේ මම නිතරම කියන දේ තමයි. ඒක නිකම්ම ලොකු විශාල ඇමරිකාව වගේ පළල් රටක් නෙවෙයි, පටු රටක්. කිලෝමීටර් 70යි මේ පැත්තෙන් අර පැත්ත. දිගයි. උතුරෙන් දකුණට හරි දිගයි. එතකොට මේගොල්ලෝ බෙත්ලෙහෙම් පැත්තේනේ ඔය සාගතේ ආරි. ඒගොල්ලන්ට ඇත්තට වතුර තියෙන ප්‍රදේශයකට යන්න ඕනේ නම් ඔය ඊශ්‍රායෙල් තුලම උතුරට වෙන්න ඔය හෙර්මෝන් පැත්තට දාන් ගෝත්‍රයට දීලා තියෙන පැත්තට ගියෝ අර සාගතේ ඉවර වෙනකම් තමන්ගේ රටේම හොඳට ඉඳලා ආපහු බෙත්ලෙහෙම් වලට එන්න තිබ්බා. තේරෙනවද මං කියන්නේ? මොහොත් වල යන්න ඕනේ. දැන් බලන්න මම නුවර 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 නම් බෑ භාගයක් ගන්න ඕනේ බෙල්වුඩ් වලට. පොඩක් සීතල. නුවර එළිය තරම් සීතල නැති වුණාට නුවර පොඩක් සීතල.
මම කිව්වොත් එහෙම අයියෝ නෝර සීතලයි එනිසා මම ඒ සීතලට බැරිලා ඉන්දියාවට යනවා කියලා ඔයගොල්ල මොනා හිතයි අලෝ ඔයට නෝර සීතලයි නා වැඩි දුරක් ඕනේ නැහැ ගෑගල්ලන්ට එනවා කොළඹ කොළඹ ආවන තැම්බෙන්න පුළුවන් දැන් ඉතින් අපේ රටේ යාපනයට යන්න පුළුවන් නේ යාපනය ගියා නම් කරවල වෙන්න පුළුවන් එතකොට නුවර සීතලට බේරිලා සුරේෂ් රාමචන්ද්‍රන් ඉන්දියා ගියා නම් පිටරට මිනිස්සුන්ට දන්නේ ඒගොල්ලෝ ඕනේ සීතලට බලලා අර සුරේෂ් කියන්නේ කරා පාවුල පිටින් ඉන්දියාවට ගියාලු කියලා කියයි හැබැයි ලංකාවේ මිනිස්සුන්ව ගොනාට අඳන්න පුළුවන්ද ඕගොල්ලෝ දන්නා සීතලයි කියලා මිනිස්සයා කිව්වේ බොරුවට ඒක නෙවෙයි හේතුව ඉන්දියාවේ මොකක් හරි තියනවා මේ මිනිස්සු ඒ අඬ ඕනාවට ඔය සීතලයි කියන එක පෙන්නලා කියලා ඒ වගේ මිත්‍රවරුනි මේ රූත් එකේ එක අපි දකින මේ පවුල මොම්බලෙට ගියේ සාගතයට බේරිලා යන්න නෙවෙයි සාගතෙම බේරලා යන්න ඕන කවුරුත් නැහැ ගියේ වෙන හේතුවක් නිසා හැබැයි සාගතේ අනිවාර්යෙන් මිනිස්සු කියලා ඇති නේ ඔබ මොනවද හිතන්නේ කියලා ඇති නේ ඒකට මේගොල්ලෝ අහලා නැහැ ඇයි අහලා නැත්තේ ඊළඟ දෙවෙනි පදේ ඒගොල්ලන්ගේ විස්තරය තියෙන එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඒගොල්ලෝ මොන වගේ අයද කියවන්නකො දෙවෙනි පදේ ඒ මිනිස්යාගේ නම එලිමෙලෙක්ය ආ ඔහුගේ භාර්යාවගේ නම නායෝමිය ආ පුත්‍රයන් දෙදෙනාගේ නම මාලොන් සහ කිලියෝමිය ආ ඔහු යුදේ බෙත්ලෙහෙමේ ඒප්‍රාතුරිය ආ स्वागत ජීවත් වෙන්න යාවි. ආ සාගතයට බේරිලා එන්න ඕන නම් යාව. වසන පිනිස ගියේ. දැන් දෙවෙනි පදේ කියනවා බෙත්ලෙහෙම එප්‍රාත්වරුළු මේගොල්ලෝ. මේගොල්ලෝ එහෙ ගියා එහෙ. ගියා ඒ ගිල ජීවත් වෙන්නම ගියා. ඔය නම් ගැන මම කියන්නේ. මේ කියලා තියනවානේ එප්‍රාත්වරු කියලා. බෙත්ලෙහෙම හිටපු එප්‍රාත්වරු කියලා. මොකක්ද නම් බෙත්ලෙහෙම් කියන්නේ ඒ තවුමේ නම නෙවෙයි බෙත් බෙත් කියලා කියන්නේ හෙබ්‍රව භාෂාවේ ගෙදර බෙත් එල් කියලා කියන්නේ අපි දෙවනවාසි කියන බෙත් එල් කියලා කියන්නේ හරිද ඒ වගේ බෙත් කියන්නේ ගෙදර හෙම් කියලා කියන්නේ රොටි බෙත් ලා හෙම් කියලා කියන්නේ රොටි ඉමෙන නිවස the house of bread හරිද පාන් කඩේ නෙවෙයි පාන් ගෙදර නෙවෙයි ඒක සිංහලෙන් දාපුවම නේ house of bread කියන්නේ පාන් ගෙදර හරි රොටි තිබෙන නිවස ඇයි එහෙම නමක් එහෙ දාලා තියන්නේ ඒ ගුඩා රොටි කෑම තියෙන ප්‍රදේශය ඒ ගමට රියල් නමක් ඒ නම තමයි එප්‍රා ආ මතකද මීකා පහේ දෙකේ යේසුස් වහන්සේ කියන මීකා අනාගත වතුරරයා කියනවා එප්‍රාතා වලින් එන්න යනවා කියලා යේසුස් වහන්සේ. ඒ එප්‍රාතා කියන්නේ බෙත්ලෙහෙම් කියන්නේ නිකම් විග්‍රහයක නම. හරිද? ඒ රොටි කිමෙන නිවස. එප්‍රාතුරු කියන්නේ කවුද දන්නවද? යොෂුවාගේ කාලේ දේශය බෙදලා දුන්නා නේද? එක එක ගෝත්‍ර වලට බෙදලා දුන්නා නේද? එතකොට ඔය ජෙරුසලේම තිකුවාව බෙත්ලෙහෙම මේ 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 පළාත දුන්නේ යුදා ගෝත්‍රය. යුදා ගෝත්‍රිකයන්ගේ කාට කාට යොෂුවා විසින් මේ බෙත්ලෙහෙම ජීවත් වෙන්න වෙන් කරලා දෙනු ලැබුවද
ඒ අයට කියන්නේ එප්‍රාත්පුරු කියලා. ඒ කියන්නේ අනිත් පැත්තේ කියනවා නම් ඒ ගමේ උපන් අය වයි. එතකොට බෙත්ලෙහෙම් මෙරු කියලා කියන්නේ කාටද දන්නවද? පිට ගංගොල්ලෙන් එහාට ඇවිල්ලා ජීවත් වෙන අය. දැන් මම නෝර කොල්ලෙක්. කොහොමද දන්නවද? මම උපදුනේ නෝර. ආ. මොකද මේක අමුතු විදිහට බලන්න. නෝර කොල්ලේ හරිදවත්ද? පාස්ටර් උනාට මුඛා උනා අපි නෝර කොල්ලෝ. දැන් නෝරට ඔය පිට ගංගොල්ලෙන් ඇවිල්ලා ජීවත් වෙන කට්ටිය. ඒගොල්ලෝ නෝර ජීවත් වෙනවා. සින්නක් කර ගයක් තියෙනවා ඇති. ව්‍යාපාරයක් තියෙනවා ඇති. එරණ අපි නවර කවි රියල් නවර කවි අපි ඉපදුනේ නවර මේගොල්ල පිටින් ආපුවයි එතකොට අපිට අර කණ්ඩිකම තියෙනවා දේනවා ඒ වගේම ඔය මේ ගම පැත්තේ ඉන්න කට්ටිය බලන්න අපේ මේ ගමේ උපන් අය හද්ද හරිද සමහර කියන්නේ නැහැ අපි කොල්ලු පිට හද්ද අපි අපි මර දාන්න කොල්ලු හරිද ඒ ඇයි මේගොල්ල ඉපදුනේ අනිත් කට්ටිය පිටින් ආවා එතකොට මේ ප්‍රාත්වරු කියලා කියන්නේ කවුද දන්නවද අපේ ගම මේ හරිද මේ ඔයගොල්ලෝ මේ පිටින් ආපු කට්ටිය පහත් ගන්න එපා අපිට ආ අර ඒ ටයිප් එකේ ඉලිමෙලේ ගා බෙත්ලෙහෙමේ ඒගොල්ලන්ගේම නගරේ එතකොට ඒකට අපි කියන්නේ මම කියන්නේ සිංහලෙන් අලි ඔළුව මොනවද අලි ඔළුව අලි ඔළු කාර්යෝ ස්වභාවට ආවනම් අනේ දෙවියනේ අනුශාසනා දෙන්න හරිය අමාරුයි ඔය ක්‍රිස්තියානිම වෙලා හිටපු කඩියට මං වගේ වෙන ආද මම Hindu හිටියට හැටියට ඉඳලානේ ගැලේ බලන්න අනේ සමහර අයට මම අනුශාසනා කරනකොට ඒ අයට උප්පත්ති පොත කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ හරිද බයිබලේ පොත් කීයක්ද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ හැබැයි පරම්පරාවෙන් ක්‍රිස්තියානි ඒ අයට අනුශාසනාවක් දෙනකොට මොනවද දැනගන්න ඕන කියන්නේ මේ හැලෝ ඔහේ ඊයේ පෙරේදා මේකට ආපු අය උද්ගලයා හරිද අපි අපේ තාත්තා කවුද දන්නවද සෙක්ස්ටන් කෙනෙක් අපේ සීජා කා කවුද දන්නවද කැටකිස්ට් කෙනෙක් හරිද අපි කවුද දන්නවද ඒ දවස්වල ඉඳන් පල්ලි වලට අපි ඉදිරිපත් වෙලා අපි නැතුව පල්ලි මංගල්‍ය නැහැ හරිද අපි පාරම්පරික ක්‍රිස්තියානි අය මේ තම්සෙනිකන් වෙන ආගමකින් මේකට ඇවිල්ලා අපිට කියලා දෙන්න එපා හරිද ආ කියලා කියනවා නේ අන්න ඒ જાතියේ මිනිස්සු තමයි එලි මෙලි බලංගියා මෙහෙලන්න මොනවද දන්නේ නැහැ බයිබලේ ගැන. හැබැයි අර අලි ඔළුව තියෙනවා. දැන් අලි ඔළුව තියෙන කට්ටිය වැරදි කරනකොට දෙයියනේ කාටවත් ඒගොල්ලන්ට කියන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. වැරදි කිරණ ගන්න හේතු මොනවද දන්නවද? පළවෙනි එක අලි ඔළුව. කියන දේ අහන්නේ. පාස්ටර් කිව්වා රමදේන් ගත්තේ ඉඳන්නේ නැවත ඊයේ මෙරිද. ඉතින් කොහොමද? වෙන කවුරු හරි අනුශාසනාවක් කියන්නේ. මේ බයිබලේ මෙහෙම කියලා දෙනවා අපි දන්නවා. ඉතින් කියලා දෙන්න එපා. ඒව දන්නවා. ඔය කදෙන්ද ගන්න ඉඳන් අපි ඔවා කියවලා තියෙනවා. ඒත් එක්ක මේ නම බලන්න එලි මෙලෙක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද රජා නම. මෙලෙක් කියන්නේ හෙබ්‍රේ භාෂාවේ රජා. එලොහිම් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද රජා එලි මෙලෙක් කියන්නේ. ඉතින් අර යුදෙවන්ට නම් වල තේරුම් තියනවානේ. එතකොට නිකන් අර රජපාට අර රජ කොල්ල කියලා කියන්නේ හරිද නිකන් අර අයියලා වැඩකාර වැඩාරලා ඒ වගේ අයට මම දන්නේ ඔයගලට අත්දැකීම තියනවද නැද්ද කියලා ඇඩ්වයිස් එකක් දීලා බලන්න අනේ දෙයනේ අහන්නේ ඔය එලි මෙලෙක්ලා මොහොබලනේ යන්න ප්ලෑන් කරද්දි ඔය බෙත්ලෙම ලේනම අනිත් කටි කියලා ඇති මේ එලි මෙලෙක් අයියේ මොකද මොහොබලනේ යන්නේ ඉතින් යන්න නැතු එමුකෝ අපි ඉන්නේ පස්සේ හතරේ ඉන්න පරිච්ඡේදයේ 9 වෙනි පදේ බැලුවොත් එහෙම රූල් පොතේ පස්සේ කියවන්නේ. හතරේ 9 බැලුවොත් ඒ රූල් පොත බඳින යන බෝවස් මොන කොහමද රැඳේ? තාත්තගේ නමෙන්. ඒ කියන්නේ එලිමෙලෙක්ගේ නමෙන් තිබ්බ ඉඩමයි. මාස්ලෝන් කිලියෝන් කියන ඔය දෙන්නගේ පුතු දෙන්නගේ නමෙන් තිබුණු ඉඩම් දෙකයි. ඒ කියන්නේ සම්පූර්ණව ඉඩම් තුනක්. මුදව ගන්න තමයි රූල් පොත බැඳේ. ඉඩම් කාර්ය නිකන් SMS නේ තාත්තගේ නමට වෙනම මාස්ලෝන්ගේ නමට වෙනම කිලියෝන්ගේ නමට වෙනම කියලා.
මගේ අම්මෝ නිකන් වලව් කාර ඉඩම් කාර අනේ මේ අයට අනුශාසනා දෙන්න ගියා මයි ගොළු මොනවද දැන කියන්නේ මේ ඔයාගේ සල්ලි වලින්ද මන්ද අනේ මේ අයියේ ඉන්නේ කයි යන්න එපා මොහක් වලට ඉන්නකෝ ඈ ඇයි ඔයගොල්ලන්ගේ සල්ලි වලින්ද අපි යන්න අපිට තියනවා අපි යනවා ඔයගොල්ලෝ පුළුවන් නැහැ ආ අද ක්‍රිස්තියානි කාර්යය ඔක තමයි කරන්නේ වැරදි තීරණ ගන්න හැටියාව යන්න පුළුවන් කම තියෙනවා තේරුවා මං කියන්නේ අපි තේමයි කල්පනා කරන්න මම මම මේ අද පොඩ්ඩක් ජෝක් එකකට කතා කරන්නේ මට නිදිවත නිසා බුරුලේ කාටද මං කිව්වා ඉස්සෙල්ලා කාටද මේ බ්‍රදර්ට මං කිව්වා මම බ්‍රදර්ට ගාවා මේ ගණාගේ ඇයිද මට නිදිවතයි තන මඩ නිදි මතයි දැන් ඔයගලන්ට 119 වෙනි ගීතාවලිය කියන්න කියලා මම මේ පාරක් දැම්මෝ 119 වෙනි ගීතාවලිය මට 176ක් තියෙනවා ඔයගොල්ලෝ තියවගෙන ඉඳි මම හොඳ නිින්දක් දාගෙන ඉන්නේ චුරට මහන්සි එනිසා මම ලීලෝ කතා කරනවා මම අවදියෙන් ඉන්නවා මම අවදියෙන් ඉන්නකොට ඔබත් අවදියෙන් ඉන්නවා කියලා මට විශ්වාස කරන්න අපේ හැබැයි 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 අපි කොච්චර hinaයි සන්තෝෂෙන් අහගෙන හිටියා දෙවියන් වහන්සේ අපි හැම කෙනාටම කතා කරනවා කියන එකම තුක් කරා. ආමෙන්. මේක දේශනාවක්. මේක මේ 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 කානිවල්යක් නෙවෙයි. නේද? මේක කොමඩි ෂෝ එකක් නෙවෙයි. දේශනාවක්. මේ දේශනාව කරන්නේ සුදාත්මයන් වහන්සේ. ආමෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණන් වහන්සේගේ වචන. ආමෙන්. සුරේෂ් ඔබන්ත. ආමෙන්. එනිසා එනනාත් ඔබට කතා කරන අපි වැරදි තීරණ ගන්න හේතුව එකක් ඇරිලා අපේ පඬිතුකම. දෙවෙනි එක අපේ හැකියා අපිට පුළුවන්. මගේ මගේ දේවල් වලින් එදා මම නුවරෙලි ඉඳා මම එනවා නුවරට මම ත්‍රිවිල්ල අධ්‍යයන් ගිනේ හරි මම ත්‍රිවිල්ල එකේ එනවා එතකොට ඒ බොන්න නැහැත්තු එහා පැත්තේ අවුරුදු 15-16 කොල්ලෝ වගේ කොළම කොල්ලෝ ඉන්නේ ඇති වාහනයක නුවරෙලි යන්නේ ගමන් නවත්තලා සිගරට් බිබි ඉන්නවා මට ඒක දැක්කම මට උරුපුණා හරි මම මේ වැඩි නම් ගෑ ගෑවා මේ ඒ කොල්ලෝ අනාද නම් කරලා සිගරට් බොන්නේ මේ වයසේ කෙලිම මොනවද කරනද ඒ කොල්ලෝ කරේ එතන ගන මට කියනවා ඇයි අංකල් අංකල්ගේ සල්ලි වලින්ද මං අපි සිගරට් බොන්නේ කියලා මගේ හිත රිදුණා එදන්න මට අංකල් කිව්වා දැක්කද ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලෝ මොනවද තරම් කියන්නේ ඔයාට මොකද අපේ සල්ලි වලින් ඉන්නේ බොන් ඔයාගේ සල්ලි වලින් නෙවෙයි බොන් අනේ ආකල් මං වැරදි කරා නම් මටනේ මටනේ පාඩුව ඔයා නිකන් ඉන්න අනේ ආකල් හරිද ඒ නිසා තමයි මේගොල්ලේ වැරද්ද කරේ එලිමෙලෙ නයෝලි මක්ලෝ කිලියොන් අතර දිනාම මොහොබ් වලට ගියා දැන් මිත්‍රෝනේ මම තව දෙයක් ඔබලන්ට කියන්න ඕනේ ඇයි මොහොබ් වලට ගියේ අර වැරදි තීරණේ ගන්න නැතුව ඒගොල්ලන්ට ඉන්න බැරි වුණේ ඇයි කියලා මෙච්චර කියලා මං කිව්වේ මොකටද මොහොබ් වලට ගියේ කියලා මං කියන්නේ අපි හරවමු මේ විනිශ්චය කාරවරුන්ගේ පොතේ තුන්වෙනි පරිච්ඡේදය තුන්වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ඉඳලා තමයි අපි කියවන්න යන්නේ අන්න ඒක තමයි ඒ වකවානුවේ තමයි රුද්ගේ කතාව සිදු වෙන්නේ හරිද කියවන්න විනිශ්චය කාරවරයාගේ පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ අර මම ඉස්සෙල්ලා කිව්වේ ඒගොල්ල වැරදි කරනකොට දෙවියන් වහන්සේ ඉඩ දෙනවා අපිට ආය ඇවිල්ලා ඊශ්‍රායෙල් පාලනය කරන්න කියලා राजू एग्लोन बलवत् එවන් එග්ලෝන් කියන රජවරයා ඒවකට මොවාබ් රටේ රජවරයා හැටියට හිටියේ ලොකු බඩපටිය. හරිද? පස්සේ කියලා තියෙනවා තර මිනිස්සෙක් කියලා. ඒ කියන්නේ මේ හෙබ්‍රේ භාෂාවෙන් බලනකොට පරිමහත බඩ මෙහෙම තියෙන බඩපටිය. හරිද? එග්ලෝන් කියන මිනිස්සයා තමයිලු රජ මොවාබ් වල. ඔහුගේ අත දෙවනහස බලවත් කරාලු ඊශ්‍රායෙල් වරුන්ට විරුද්ධව. පස්සේ මොනවද උනේ? ඔහු අම්මෝන් සහ අමලෙක් පුත්‍රයන් රැස් කරවාගෙන ගොස් ඊශ්‍රායෙලට පහර දුන්නේය. වරදිනා ඔහු ඉදිගස් නුවරද හිමි කරගත්තෝය. ඉදිගස් නුවර කියලා කියන්නේ ජෙරිකෝ. අර අපි දන්නේ ජෙරිකෝ කියලා. ජෙරිකෝ වලට කියන්නේ ඉදිගස් නුවර කියලා. හරිද? ඒ නුවරත් අල්ලගත්තා. මොකද මල මොහොද පැනලා මෙහාට ආපු ගමන් ඉස්සල්ලාම අහු වෙන්නේ ඊශ්‍රායෙල් තුල ওই ජෙරිකෝ වල.
ඒකත් සෑහෙන දුරට ඒගොල්ලෝ අත්පත් කරගත්තා. දැන් කියවන්නකෝ. කියවන්නකෝ. ඊශ්‍රායෙල් පුත්‍ර මෝවබි රජු එග්ලොන්ට දසට අවුරුද්දක් සේවය කළා. ආ දැන් එග්ලොන් ඇවිල්ලා ඊශ්‍රායෙල් රට කාගෙන ඒ අයව රට තුරම නිකන් අහල්ල වගේ තියාගෙන හිටියා. අවුරුදු කීයක්ද ඔගොල්ලෝ කියන්න දැන් අහුවන්නේ? අවුරුදු 18ක්. ඊශ්‍රායෙල් වරුන්ගේ ජීවිතේ අවුරුදු 18ක් තිස්සේ පා වුණා ඒගොල්ලෝ. ඇයි? ආශ්‍රයන්නක් ගන්න බෑ. මොහොතකින් ඒගොල්ලෝ ඇවිල්ලා ආශ්‍රයන්නේ ඕන තරම් අරගෙන යනවා. අර ඉතුරු වෙන්නේ ඒවා තමයි ඊශ්‍රායෙල්. ඊශ්‍රායෙල් තරුණ කොල්ලෝ කෙල්ලෝ පාරේ ඇවිදින්න බෑ. ඒටි ගමන් ඔය මුවබරු එනවා ඇවිල්ලා මෙයාව අල්ලගෙන ගෙනියනවා ගිහිල්ලා ඒ රටේ වෛශ්‍යකමට හෝ වැඩකාරකමට පාවිච්චි කරනවා ඇවිල්ලා මේ ඊශ්‍රායෙල් වරුන්ට දසවද දෙනවා නිකන් එතකොට ඇවිල්ලා ගහලා අර අර ජොලියට ගහලා යන්නේ හරිද හා අර ජොලියට ස්වාමියට ගහන ඒව ඔක්කොම කරනවා අවුරුදු 18ක් තිස්සේ ඊශ්‍රායෙල් වරු පුතුම පීඩාව විඳ තමන් ගිරට දුන්නා හැබැයි වහල් වැටෙන්නේ වෙන කොහක් කියේ නෑ තමන්ගේ රට බුලම ඉතින් එහෙම කුටි කනකොට මොනවද කරන්නේ අර අපි කරන දේ තමයි ඒක කරන්නේ අපිත් බලන්න හොඳට ඉන්නකොට දෙවියන් වහන්සේව නිකන් සයිඩ් එකේ තියන් ඉන්නවා සාරිනේ අපි වහන්සේ අමතක කරේ නෑ නේද හරි පල්ලියක් සයිඩ් එකේ තියන් ඉන්නවා ඉතින් එක අනිවාර්යයෙන්ම එනවා ඇයි වෙනම නෑ හරිද පල්ලිය දාන කියේ නෑ පස්සට දාන හරි තාම ඉන්නවා නේද හරිද දැන් එක පාස්ටර් කෝලියක් තියන් අල්ලව වාස් කොහොමද ආ එන්නා අපි දෙන්නා අර ඒ වගේ අපි අපි හොඳට ඉන්නකොට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ආවම ඔයෝ ප්‍රශ්නේ මල්ලි එනවා ඊටපට එනවා හවුස් මීටින් එනවා ඕල් නයිට් එනවා හරිද ගවාරේකට එනවා ඕල් නයිට් හරිද ෆාස්ටිං එකකටත් නොකා එනවා නිකන් එකටත් නොකා එනවා හරි ගාඩ් එකකට අපි හිටගෙන යන්නකට වඩා ගණන් ගන්නවා හරි මගේ අම්මේ ආත්මේ අය තමයි ආත්මික පප්පල ආත්මික මම්මල ඒ ප්‍රශ්න තියෙනකොට අපේ ක්‍රිස්තියානි අය හැසිරෙන විදිය මං වගේ මිනිස්සු දකිනකොට මට හිතෙනවා අනේ මම ගැලවීම නබලවද සරත ආත්මික වෙනවා නේ මේ මිනිස්සු හැබැයි ප්‍රශ්න විසඳුනාම ආපහු අනේ ඇයි පල්ලියට ආවේ නැත්තේ වෙලා නැහැ අපි ආවේ නැත් වෙනවාට අපේ හිත ඒ තමා තිබ්බේ අද කම හොඳට යනකොට හිත යවනවා පල්ලියට හිත යවනවා මීටිමට හිත විතරයි යවන්නේ ඇඟ වෙන පහට ටෙනිස් ගහන එම ප්‍රශ්න තියනකොට හිත පපුව මේ ඔළුව කකුල නියපොත්ත කොලබන දැන් ඉස්ලාම් වල අවුරුදු 18ක් තිස්සේ ගුටි කනවනේ මොවක් කරුන්ගේ දැන් ඒගොල්ලෝ වස්තර වෙනවා කියවන්න සිස්ටර් එහෙත් ඊශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමින් වහන්සේට මුල ගැසූ කල ස්වාමින් වහන්සේ ගැලවු කාර්යයට ඕන්ට නැගිට වදුසේක. අනේ මට හරි දුකයි සමහර වෙලාවට මේ ක්‍රිස්තියානි අය හිතනවා පරණ කිවිසුමේ දෙවියන් වහන්සේ හරි දරුණුයි කියලා. හරි සැරයි. අර අලුත් කිවිසුමේ තම අනුග්‍රහය අලුත් කිවිසුමේ තම කරුණාව පරණ කිවිසුමේ නැහැ කියලා බරන්නකො දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? ඒගොල්ලෝ පසුතැවෙන වෙනකොට ජනාද කියන හරි හරි අපි ඉති අපි අපි නේ හරි. දැන් උගලට මොනවද උනේ? එග්ලොන් ව පරාජයට පත් කරලා මොහොත්කින් නිදහස වුණේ රයි දෙවන අසු කාල කරේ බෙන්ජමින් දූත්‍රේ අල්ලගත්ත මිනිසෙක්ව එහුත් කියලා කියවන්න වන්නත එයාගේ මේ ඔහු අනාහි බෙන්ජමින් ගෝත්‍රයට ඇයිති ගේරාගේ පුත්‍ර වූ වමදුහුරු මිනිසෙක් වූ එහුත්ය එහුත්ව තෝරගත්ත දෙවන හන්සේ ඇයි කියලා තියන්නේ වන්නත හුරු කියලා මේ මම ඔයාලට කියන්නම් පස්සේ ඔයගොල්ලෝ කියවන්න හරිද මෙන්න වැඩේ මෙහෙමයි. දැන් ප්ලෑන් එක මේකයි. දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක මේකයි. ඒහොත් වම් අත හුරු පුද්ගලයානේ. දැන් ඒ කාලේ වා වම් අතද දකුණු අතද ප්‍රශ්නයක් නැහැ. කඩුවක් දීලා ෆයිට් කරන්න කිව්වොත් දකුණු අතින් තමයි ෆයිට් කරන්නේ. දැන් මේ ෆ්‍රාන්ස් වල මේ වම් පැත්තේනේ වාහනේ එලවන්නේ. ආයේ ඔබ වම් අත හුරුද දකුණු අත හුරුද කියලා දාන්න ඕනේ දකුණු අතින් නේද? ආයේ මේ රෙනෝල්ට් කම්පැනිට කියලා මේ මට වම් අතින් කියලා දාන්න ඕනේ ඔය ලංකාවේ වගේ එහෙම වාහනයක් දෙනවා කියලා ඉල්ලන්න පුළුවන්. බෑ. කැමතිද නැද්ද? දකුණ අතින් තමයි කියලා දාන්න. හරිනේ? ඇක්සලරේටර් තියන්නේ දකුණු පැත්තේ තමයි. නේද? ඒ වගේ ඒ කාලේ කඩු බිහි අරගෙන සටන් කරනවා නම් ඒ පුද්ගලයා වම් අත උරුද දකුණු අත උරුද
සටන් කරන්න ඕනේ දකුණටින්. එතකොට දකුණටින් සටන් කරනකොට ඒ කඩුව නැත්තම් තීර දාන්න ඕනේ කොයි පැත්තේද? වම් පැත්තේ. දැකලා තියෙනවද? මේ මෑර කරන්නේ ෆයිට් කරන්න. එතකොට වම් පැත්තේ තමයි ආයුධ තියන්නේ. දැන් රජතුමාව හම්බෙන්න යන්න යනවා මේ එළු. මොනව අරගෙනද? ලොකු ට්‍රේ එකක් අරගෙන ඒ ට්‍රේ එකේ හොඳ හොඳ තෑගි භෝග පළතුරු අරවා මේවා අර ග්ලොන් කනේ බඩදඩියන්නේ කා කන්න හරි ආස. ඉතින් අර ඊශ්‍රායෙල් කෑම ග්‍රව අරවා මේවා කොහොම ලස්සන හොඳ හොඳ දේවල් අරගෙන ඒක යන්න යනවා ඒ රජතුමාට තෑගි තෑගි අරගෙන නිකන් යන්න දෙයිද චෙක් කරයි නේද? එතකොට එතකොට අර අද කාලේ වගේ ඒව නැහැ නේ කාලේ. එතකොට සොල්දාදු මේ චෙක් කරන්නේ අතගාල කොයි පැත්තට චෙක් කරන්නේ? වම් පැත්තයි මේ පැත්තේ තමයි ආයුධ ගෙනියනවා නම් ගෙනියන. ඒකගේ බෑන් එක මොනවාද? ඊශ්‍රායෙල් වරුන්ගේ මේ එක එක පළාත් වලින් එක එක තෑගි අරගෙන අරගත්ත කන් මේ ගවුමෙන් මාළු ගත්තා නෝරින් තේකොළ ගත්තා හරිද? ඒ වගේ ඊශ්‍රායෙල් වලින් එක එක තෑගි භෝග අරගෙන ඒකත් දැන් යනවා ට්‍රේ එකත් එක්ක රජතුමාව හම්බෙන්න. එතකොට ඔය චෙක් කරනවා කියලා චෙක් කරා ආයුධ නැහැ. හැබැයි ආයුධයක් තියෙනවා. අටි එකහමාරක් තික දෙමුවක් කඩුවක් මිනිස්සු හදලා එග්ලෝන් තමයි කියලා හදලා ඒක ගැට ගැහුවේ කොහෙද දන්නවද? මෙන්න මේ දකුණු පැත්තේ මෙන්න මේ හරිය ගැට ගහලා. ඒ පැත්ත චෙක් කරන්නේ නැහැ නේ. ඒකත් එක්ක තමයි මෑ නැතුවට යන්නේ. දැන් ආවුද නැහැ කියලා යවනවනේ. යවනකොට ඉග්ලෝන් රජතුමාට කියලා මේ තෑගි ටික දුන්නාම මිනිහත් අරගෙන ඒවා කාලා ටික ටික ඉග්ලෝන් රජතුමා ඒ හුත්ත කැමති වෙනවා. හරිද? කැමති වෙලා ෆුල් හැපි මෑන්. පස්සේ කියනවා මේ ඒ හුත්ත එන්න හලු මගේ මාමිදාව පෙන්නන්නම් මගේ වතු ටික පෙන්නන්නම් කියලා මෑට හොඳ ටවර් එකක් එම දෙනවා රජතුමා. දීලා ඉවර වෙලා අන්තිමට දැන් ඒහුත් පුරු දන්නවා දැන් රජතුමා මාත් එක්ක හොඳටම ෂේප් කියලා. ඒහුත් කියනවා මේ රජතුමනි කර්ණයක් තියෙනවා කියන්නේ පෞද්ගලිකයි රහසිගතයි. ආ හෙමද? හරි මේ ඔක්කොම එළියට වෙලා ඉන්නවා. දැක්කද? එළියට වෙලා ඉන්නවා කියලා කියපුවම ඒහුත් එග්ලෝනේ විතරයි තානේ උනේ. එතකොට එග්ලෝන් රජතුමා කියනවා එහෙත් මොකද්ද බලන් කාරණේ ඉන්නේ තලයේ සමග පිටත් ඇතුළට ගියේය. ඔහුගේ බඩෙන් ඔහු කඩුව ඇද නොගත් බැවින් තලයේ මාංශයෙන් වැසී ගොස් පිටිපස්සෙන් එළියට ආයේය. දැන් තේරුණාද? ඔක තමයි සීන් එක. හරි. ඊට පස්සේ මොනවද උනේ? ඒ හොත් රජතුමාව නැරුවා. ඒ කියන්නේ රජතුමාට පහන් කියලා කියන්න ඉස්සලා බණ ගියා. දැස්ුවනේ. මම දැන් අපල ගෙඩියක් අක්කේ කටේ දාන කොටම මගේ අනිත් දැදි. ඔව්. ඒගොල්ලෝ පිටිපස්ස දොරෙන් එළියට ගිහිල්ලා මෑන් මාරු මිනිහා ගියා යන්න. දැන් එළිය සොල්දාදුව ඉන්නවා. ඔකේලා කතා යනවා අර පැත්තේ ඉන්න සොල්දාදුවගේ මේ මනුස්සයා මට මොකමද නද ඉන්නේ දැන් කොටක් කියලා රජතුමා කතා කරා. අනික කියන්නේ ඇරි ලක්කට ඉතින් හොඳ හොඳ කෑම දුන්නානේ කකා ඉන්න ඇති. ඉතින් අපි වාහනේ ඉන්න ඕකේ. හරි ටෙන්ෂන් එකේ මේ ටික ඉන්නවා. ඩක් වෙලා යනකොට අක් වෙලා යනවා වගේ මේ මොනවා කරන්නද බං? පට්ටු කරන්නත් බෑ. රජතුමානේ නේ පට්ටු කරන්න බලන්න. එක්ස්කියුස් මී. ඇයි බරක්ම රජතුමානේ වාඩි ඉන්න. පට්ටු කරන්නත් බෑ. නොරැන්න බලන්නත් බෑ. ආ! දිවද මුවත් සත්‍යෙත් නෑ. ආජේ කතා වෙනවා. ඇති. අන්තිමට ඩොක් කියලා ගිහිල්ලා මීට දැන් හරියන්නේ පොඩ්ඩක් බලමු නේ. ඔමාරි පිටරට එකෙත් ඉන්නේ කියලා. මීට දොර ඇරලා බලනකොට අර නෑ නින්න අර ඇපල් ගෙඩියක් එනවා. හුයි! වරෙන් යන්න කියලා බලද්දි
එගොල්ලෝ නැරිලා පැය ගානක් එතකොට මේගොල්ලෝ කෑගහලා අනේ අන්න 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 අරු අපේ රජතුමා මරලා ඔය කියලා හොයපන් හොයපන් කියලා ඔක්කොම ඇවිල්ලා මුදාව හැමම වරේ වරේ උන්ව නැති කරමු මේ ගියට මරලා කොච්චර වෙලාද දන්නේ නැහැ ගිහිල්ලා කියලා දැන් මේගොල්ලෝ මුළු මොහොත් හමුදාවම යනවා හරිද දහදා දහදා අනි දොන අලමන් අලමන් මරමන් යනවා එන්නේ නැහැ කවුරු මුන් දීදලා ඒ ගිහිල්ලා ඒ හුදුයි ඒ ඉස්රායිල් වරනේ දැන් බලන් ඉන්න මුන් එනකම් දෙන්න ආවනේ ගැහුවා කියන්නේ ආයෙ නිකන් එසේ මෙසේ ගැහිල්ලක් නෙමෙයි ඒ දහ දහම කියවන්න කිසි නාමයෙන් පාදි ඔකෝයි ප්‍රස්තාවේදී මෝවවරු දස දසක් පමණ මැරුවෝය. ඒ ඔක්කොම කවුදලු? ඔවුන් සියල්ලෝම ශක්තිමත් වූ සියල්ලෝම බලවන්ත වූ සිටියෝය. දැක්කද? ශක්තිමත් බලවන්ත ඒ හමුදාව සහ මුලින්ම නැති කරා ඒ හුදි සහ ඔහුගේ ඒ තරුණ කණ්ඩායම. ඊළඟ පදේ බලන්න. ඊළඟ කොටස බලන්න. හා. අවුරුදු ඒ දවසේදී මෝවවරු ඊශ්‍රායෙල් වරුන්ට යටත් කරනු ලැබෝය. එක් බිති 80 අවුරුද්දක් දේශයේ නිශ්චලව තිබුණේය. පොඩ්ඩක් නම්බර් එක නොට් කරන්න. අවුරුදු කීයක්ද? ඊශ්‍රායෙල් වරු මෝවවරුන්ට යටත් වෙලා හිටිය අවුරුදු කීයක්ද? 18යි. දැන් රිටර්න් එකට අරගලන් මේගොල්ලෝ භාගගෙන ඉන්නේ අවුරුදු කීයක්ද? අවුරුදු 80. දැන් ඉස්රායෙල් වරුන්ගේ තාත්තේ පොඩ්ඩක් හිතන්න හැමගෙනාටම මෝආබ් යන්න ආසයි. ඇයි? මෝආබ් අපි ගියාම අපි තමයි චන්දු. ඒ අය අපිට බයයි. දැන් තරුණයෝ නැහැ නේ කවුරු? දැන් ඒ රටේ ඉන්නේ ඔක්කොම නාගි පප්පලා. හරිද? ආච්චිලා යන්න ඉන්නවා. ළමයි ඉන්නවා. අර අපි ගියාම අපි බය වෙන්න ඕන අර තරුණයෝ සොල්දාදෝ. ඒගොල්ලෝ කවුරු නැහැ නේද? ඉතින් ඉස්රායෙල් වරුන් තා හරි ආසයි. මොහොත් ඉල්ල කලස් වෙන්නලේ දන්නවද හරි ආසයි දැන් මම දන්නේ එලිමෙලෙක් ගියාද මහලොන් කෙලියොන්න ගියාද කියලා මම දන්නේ නැහැ දන්නේ නැහැ හරිද කිස්සේ වෙතා යන්නම ඕනේ නැහනේ බලන්න දැන් ලංකාවේ ඉඳගෙන ෆ්‍රාන්සෙන් දෝනේ ඉතාලියෙන් දෝනේ කියලා අපේ අය දඟලන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා බලකොටිසානේ ඇවිල්ලා බලනවා කියන්නේ හරිද අර ගිල්ල එන කට්ටිය කියන්නේ ඒවා දැකලා නේ නේද දැන් එලිමෙලෙක්ලා දැකලා ඇති මෝහ බලන්න ගිහින් එන කට්ටිය හොඳ හොඳ කොරින් බඩු අරගෙන එනවා මෝහ මේකි මෝහ කියලා අර හොඳ හොඳ ඒවා අරගෙන එනවා හරි ඉතින් මේගොල්ලන් හරි ආදේ මෝහ දැන් යන්න ඉතින් බාධාවත් නැහැ නේ අර ඉමිග්‍රේෂන් ප්‍රශ්නයක් නැහැ විසා ප්‍රශ්නයක් නැහැ අපි යාම අපි රජු අපි රජවරු ආ ගිල්ල ඉතින් එලිමෙලෙක්ට මෝහ යන්න ඇගේ අඬ කලින් ගියේ මොනවද හිත? දෙන්නා. ගිහිල්ල මොහොත්වල. දැන් මම මෙහෙම කියනවා තරහ වෙන්න එපා. තරහ වුණත් කරන්න දෙයක් නැහැ. ඇත්තනේ. දැන් මම ලංකාවේ ජීවත් වෙනවා. මං ඉස්සර ඉඳලා ඇමරිකාවේ ඉගෙනගෙන මම ලංකාවේ ගිහිල්ලා ජීවත් වෙනවා. මං ඉතින් අවුරුද්දකට 6-7 සැරයක් මේ ඇමරිකාව, යුරෝපය වගේ යන පුද්ගලෙක් නිසා මට යථාර්ථයේ සත්‍යතාවය දන්නා. මන් දන්නවා යුරෝපයේ අපේ මිනිස්සු මේ ඒගොල්ලන්ගේ ගිවල් පිටිපස්සේ මේ යුරෝ ගස් තියාගෙන නැහැ හරිද ඒගොල්ලෝ මේ පොළව හරලා අල වගේ ඩොලර් ගන්න නැහැ හරිද අපේ මිනිස්සු සැහැඬ අමාරුවෙන් ඉන්නේ කියලා අපි දන්නවා දැන් අපේ ප්‍රශ්න මොනවද දන්නවා අපේ මිනිස්සු ලංකාවට යනකොට මේ ඕගොල්ලෝ නේ වෙන වෙන කට්ටිය හරිද යනකොට මොනවද දන්නවද කරන්නේ හැම කෙනාම තියෙන වත්කමෙන් යන්නේ නැහැ බොහොමයි මොනවද කරන්නේ ලෝන් එකක් ගන්නවා ලොකු ලෝන් එකක් ගන්නවා 5000 යුරෝ ගත්තා නම් ඉතින් ලංකාවට ලොකු සල්ලිනේ අරගෙන අර දැන් මට ෆ්‍රාන්ස් වල මාව මේගොල්ලෝ ගෙනියන්නේ නැහැ නේ ඔය පේමන්ට් එකට ඉතාලියේ මම මේ මිලාන් වල ලාස්කෝලා බිබ්ලිකා කියන ඉස්කෝලේ මං ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් හැටියට ඒ ඉතාලියන්ස් ලගේ ඉතින් මම හවසට ලෙක්චර්ස් නැතිලා නිකන් ඇවිදින්න යනකොට මං දකිනවා සෙනසුරාදා දවස්වල තියෙනවා සටඩේ මාකට් කියලා එකක් මං දැක්කා එක යුරෝ එකට කෝලින් ග්ලාස් දෙකක් විකුණන ඉතින් ඒ වගේ කුලින්දා දෙකක් ගත්තා එකක් දාගත්ත ඔළුවට දන්නවද ලංකාව ආයෙම රවට්ටන්න ඕන මෙහෙම ඇඳගන්න කන්නාඩි අදලා තින්නේ හැට දාන්න ලංකාවට කලස් පෙන්නන්න මේක දාන්න එහෙම එකයි පොකට් එකේ තමයි
ලංකාවේ කාටද නැන්නේ මේ මේ යුරෝ එකට දෙකක් අරගෙන තියනවා කියලා buy one get one free කියලා දන්නේ නැන්නේ අරගත්තා එතනම තුන් වෙනි කඩේට ගියෝ එතන ඉක්මනනවා 1.50ට ලොකු බෙල්ට් එකක් අර પાස්පෝට් අරවා මෙව දාගන්න හරිද එතකොට කනිසම ගහලා ඒකේ සාක්කුව අර මේ තියනවා උඩින් අරකට ඇඳගත්තා ඒකේ પાස්පෝට්ුයි අර ණයට ගත්ත යුරෝ 50 බඳා ඒවත් පොඩි කරලා 10 20 50 100 කන අඩුකු කරලා මෙහෙම තියාගෙන කන්නඩියක් ඔලුවට දාගෙන හරිද කතර යාමේස්කින් ඉල්ල කච්ච නායක මයින් බයින්නේ කඩු නායක නෙවෙයි ඒ එනකොට බයින්නේ කොහරද කච්ච නායක දැන් කච්ච නායක බහලා එළියට ගියාම අරගොල්ලෝ ඇවිල්ලා කවුද සිරිසේන හරිද සිරිසේන ඇවිල්ලා හරි බණ්ඩ ඇවිල්ලා හරිද සුපති පහල ඇවිල්ලා සියලුම දයක් අත ඇවිල්ලා අනේ ඒගොල්ලෝ මහ ඒගොල්ලෝ ඇරගෙන කොල්ෂු हरियाणा අම්මා ඉතන මගේ අර මල්ලිගේ නමට අම්මා ලියපේක නඩු දාලා හරි ඒ ඉතම අරගෙන විකුණන මගේ දොර යවන්න ඕනේ හරිද අපේ මිනිස්සු දිහින්නේ ලංකාවේ හරි මේ ෆ්‍රාන්ස් ජීවිත ඉතාලි ජීවිත යුරෝප් ජීවිත යන බැඩ් නැති හුතු පින්තූරේ අවදාන ඒ අයව කලමන එන අපි ආවන් පස්සේ ඒ අයගේ හිත අපිට දෙනවා ආය ලංකාවේ ඉදිරියලා තියන්නේ කඳ විතරයි. පස්සේ ඒ අය 135 කියලා ගෙවලා සිරියාවට ඇවිල්ලා බහැලා. නැත්තම් පෝලන්ඩ් ගිහිල්ලා රෂ්‍යාව ඉඳන් ට්‍රක් එකේ යට රට දුගියගෙන මේ නැරිලා මේ ට්‍රක් එකේ යට දුගියනවා වගේ තමයි ඊට පස්සේ මැරෙනකම් ජීවත් වෙන්නත් යන්නේ. නේද මං කියන්නේ අත්තද නැද්ද කියන්නකෝ. නේද? ඕක තමයි එදි වෙලා කට උනේ. මොහොත් රටට ගියා නම් හරි ජොලි මේ බලන්න බෙත්ලෙහෙම් වල ඒ ප්‍රාප්තවරු ජීවත් වෙනකොට එයාගේ කතා මිනිස්සු බලනවා එයාගේ හැසිරීම මිනිස්සු බලනවා එයාගේ ඇඳුම් විලාශය මිනිස්සු බලනවා හොඳට දෙන්න ඕනේ මොකද මේක බෙත්ලෙහෙම් යෙරුසලේම නැද හරිද මේ ඉන්න කටි යුදා ගෝත්‍රය තමයි ඒ කාලේ ගොඩක් මේ ඒ කාලේ දේවාල තිබුණේ නැහනේ ඒ කාලේ තිබුණා මේ කුඩාරම කියන්නේ ඒකට ගොඩක් දායකුනේ මේගොල්ලෝ තමයි ආත්මිකව ගොඩක් ඒගොල්ලන්ගේ මිනිස්සු ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා ජීවිතේ අමාරු හැබැයි මොහොබ් වලට ගියාම සුන්දරයි ඒ ඕන දෙයක් අතිද්ද පුළුවන් ඕන විදිහට කතා කරන්න පුළුවන් ඕන විදිහේ නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා හිතුවා. තේරෙනවද අපේ ගොඩක් ලංකාවේ අය ඕනේ නේ. අපේ ලංකාව ගොඩක් සංස්කෘතිකමය වාසීන් කියනවා අපේ දරුවන් ඔය හදන්න. හරිද? මම ගොඩක් කියනවා මේම දෙයක්. අපි ලංකාවේ මම එදා කිව්වම හිතන්නේ. ඔයාලට කිව්වද මම දන්නේ නැහැ. තණ්හාසි කතාව කිව්වද? ඔන්න බලවෝ බිඳු වෙනවා. අඬ ළමයි අල්ලනවා. බක්කා එනවා කාගියා. දැන් ගෑවේ නැත්තම් බක්ක බිල්ලා එනවා කියලා අපි තරවටු කරා අපි අපිට කිව්වා ඒ කාලේ අද අපේ ළමයි
මේ ඉන්න කොට කියනවා තාත්තේ අම්මේ මට මොනාර කරානම් මේ ඉන්න බක්කට කියනවා කවුද බක්කා පොලිස් කාර්යය හරිද මේ අපිට මොනාර කරොත් අපි ටෙලිෆෝන් දාපුවම ඔයගොල්ලෝ කියමු බක්කා ආවේ නැහැ හරිද හැබැයි අපි කියන බක්කා අනිවාර්යෙන් එනවා දරුවාට මොකක් හරි කරලා ඒ දරුවා ටෙලිෆෝන් කරොත් බක්කා ලයිට් දාගෙන කෑ ගහගෙන නැන්නේ වී 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 ඔන්න පිටුමයි බිල්ල එනවා ඇරිලා අඬන ළමයි අල්ලන්නේ අඬවන දෙමව්පියන් වද නේද අල්ලගෙන ගිහිල්ලා ලොකු ප්‍රශ්නයි කොහොමද අපේ සංස්කෘතියේ තියනවා තාම හොඳ දේවල් ඉතුරු වෙලා ලංකාවේ ගොඩක් අයට ඒව කැමති නැහැ දන්නවද ඒවයින් පිට ඇවිල්ලා නිදහස් සංස්කෘතියට ආවහනම් අපි ඕන දෙයක් අඳිනවා අපි වහගෙන අඳිනවා ඇරගෙන අඳිනවා අම්මා සමහර ඇඳුම් අඳින්නේ වහන්නේ නෙවෙයි අරින්නේ සමහර කතා කරනකොට අශීලාචාරව කතා කරනවා ඒගොල්ලන්ගේ ඇඳුම් විලාස කතා විලාස කිසිම බයක් නැහැ නිදහස අන්න ඒ වගේ තත්ත්වයක් තමයි එලිමෙලේ කළට ඇති වෙන්නේ දැන් තියනවා දැන් මුළු වැඩේ තියෙන්නේ ගත්ත කියලා මිත්‍රවරු දික්කසාද විනාය ගෙදරින් පිට වෙලා යන දරුවෝ සභාව දාලා යන අය පවුල් සමරතා කඩා ගන්න අය වැරදි තීරණ ගන්න අය ඒගොල්ලෝ වැරදි තීරණ ගන්න හේතු කියනවා නේද ඒව නෙවෙයි ඇත්ත හේතු දන්නවා එලිමෙලේ කළ මොනවද හේතුව වෙන්නේ සාගතේ සාගතේ නෙවෙයි හේතුව හේතුව වෙන දෙයක් හිත කලින්ම මොහොත වලට ගියා හිත යවලා මේගොල්ලෝ අමාරුවෙන් ඉන්නවා කොහොම යන්නද බං මිනිස්සු මොනවා හිතයිද එන්න ආවා පොඩි සාගතයක් ඒක ප්‍රයෝජනවත් 2004 දෙසැම්බර් 28 අපිට සුනාමියක් ආවා අපි මොනවද දන්නේ නැරගෙන හිටියේ සුනාමිය ගැන ඒ නමවත් අපි දන්නේ නැහැ ඔය අහිංසක මිනිස්සු ඔය වෙනදබර ජීවත් වුණ මිනිස්සු හිටපු ගමන් දැක්ක මේ මොහොත ඇදීගෙන යනවා ගොඩ මාතු වෙනවා නේද ඉතින් ළමයි ලොකු කට්ටියක් එහෙම දුවගෙන අතට යනවා ගිල්ලා සිප්පි කඩුව ඇහිගෙන ඇයි ඉතින් පළමු වතාවට එනවලු දැක්කේ මොහොත වතුර යන්නේ ඒගොල්ලෝ දන්නේ ඔහොම යන වතුර දැන් තව බොඩකින් ලොකු රණ රකුසේ හැටියට ඇවිල්ලා මේගොල්ලෝව මරන්න යනවා දන්නේ ගියා බිලි වුණා ලංකාවේ විතර සුනාමියට 40,000ක් මැරුණා මතකද අපි බව අපි දන්නේ දැන් අපි දන්නවා සුනාමිය ගැන මොකද්ද කියලා ඕකම ජපානයේ ඉන්න මිනිස්සු දන්නේ නැද්ද ජපානයේ අවුරුදු 4කට 5කට සැරයක් පොඩි සුනාමියක් හරි එනවා අවුරුදු 20කට 30කට සැරයක් ලොකු සුනාමියක් එනවා එන්න ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නම තමයි සුනාමි කියන්නේ අපේ නමක් නෙමෙයි අපි දාපු නමක් නෙමෙයි එතකොට ජපාන් කාර්යයා සුනාමි කියන දෙයක් ඒගොල්ලන්ගේ රටවල් වල තියෙන නිසා රටේ තියෙන නිසා ඒකට ලෑස්ති වෙන්න දන්නව නේද ඒ වගේ බෙත්ලෙහෙම් වල ජීවත් වෙන අය අවුරුදු 4කට 5කට සැරයක් ඔය පළවෙනි වර්ෂාව අන්තිම වර්ෂාව නොවසින අවස්ථා තියෙන නිසා සාගතයක් එන එක දන්න එනිසා හැම අවුරුද්දෙම එක මොනවාද කරන්නේ ඒගොල්ලන්ගේ ගබඩාවේ ඔය ධාන්‍ය ටික වතුර ටික කොහොමද ඒගොල්ලෝ තියලා තියෙනවමයි ඒකම මං කියන්නේ එනිසා එලිමෙලේගේ පවුලට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඔබ ලෝක ලෝත් වගේ නම් කමක් නැහැ ලෝත් කියයි මම විතරයි නේ ගෙදර පිරිමියා භාර්යාවයි දුවර දෙන්නයි තියාගෙන මම තනියම ඔය ධාන්‍ය අරගෙන වතුර අරගෙන එන්න එන්න අමාරුයි කියලා කිව්වා නම් කමක් වමකුත් නැහැ එලිමෙලේගේ පවුලේ එකම ඇන්ටි කෙනෙක් තමයි ඉන්නේ නාමයෙන් එලිමෙලේ මාග්ලොන් කිලියොන් මේ තුන්දෙනාම මෙන්නේ මේගොල්ලෝ එහෙම සාගතයට බයවලා දුවන්න ඕන කමක් නැහැ ඒ නිසා දැන් තේරෙනවා මේගොල්ලෝ මොකටද ගියේ කියලා අපි මිත්‍රවරුනි අපේ ජීවිතේ වැරදි තීරණ රාශියක් ගන්න හේතුව අපි කියන හේතුව නෙමෙයි සමහර අයට පල්ලිය එපානේ සමහර ගාන පල්ලිය තියන නීති ගොඩක් තරුණ ළමයින්ව ගන්න එපානවා ඒක ඇයි ලෝකෙ දිහා බලපුවම හරි නිදා ඉතින් පල්ලිය යනකොට මෙහෙම අඳින්න එපා මෙහෙම ඉඳ ගන්න එපා පැය ගානක් ඉඳුවොත් අමාරු ලොකු කට්ටියක් කොහොමද පල්ලිය සමහර නීති සමහර
මේ මොකද එක්ස්පෙක්ටේෂන්ස් පල්ලියේ සභාවේ බලාපොරොත්තු වෙන දේවල් ඒකට අමාරුයි තද්දම දකිනවා වෙන පල්ලියක් හදේ ආරගේ නියමයි එහා මේ ලොකු වාලු ටැංකියේ පොඩි වාලුවෙක් වගේ මේ එන්න එනවා අර චූටි මාළු ටැංකියට ගිහලා ලොකු වාලුවෙක් වගේ වැඩ කරන්න පුළුවන් නේ කියලා හිත ඉස්සලම යනවා දැන් හිත යවලා මේ ඉඳගෙන බලාගෙන ඉන්නවා අර හේතුවක් එනකම් එතකොට ගමන් දකිනවා පාස්තකේ නහය හරි නැහැ යනවා කියනවා මේ මේක මේ වගේ නහයක් තියෙන පාස්තුවක් ඉන්න අමාරු නේ ඔයගොල්ලෝ හිතන්න කිව්වම මේකට අඬන කට්ටියක් ඉන්නවා ඒ බොරු හේතු දෙකසාද වෙන්නේ බොරු හේතු නිසා එනවා දෙකසාද වෙනවා නේද දෙකසාද ඉඳන මිනිස්සයා හේතුවක් කියනවා නේ ඒක නෙවෙයි වෙන හේතුවක් ඒ වෙන හේතු කියන්න බැරි හේතු කියන්නේ අර කියන්න පුළුවන් හේතු ඕනම තීරණයක් ඕනම වැරදි තීරණයක් මිත්‍රෝනි අපි ගන්න තේමා එතන බැලුවොත් අපි පෙන්නපු හේතු නෙවෙයි දැන් ඊළඟට අපි වැරදි තීරණ ගත්තොත් මොනවද වෙන්නේ තුන්වැනි පදේ රූත් 1 3 කියවන්න කියෝ නායෝමි පුරුෂයා වූ එලිමලෙක් මලේය නායෝමිගේ පුරුෂයා වූ එලිමලෙක් මලේය